ගරු අගමැතිතුමනි, මේ 40 සසරක් නිවාසාධිකාරී සමරනා වගේම අපේ ආණ්ඩුවට දැන් අවුරුදු 4 හමාරකට වැඩි කාලයක් ගත වෙලා තියෙනවා. මේ අවුරුදු 4 හමාරක කාලයෙන් මැතිවරණයකට යන්න තව තියෙන්නේ මාස 4ක් පමණ. අවුරුදු 4 හමාරක කාල සීමාවේ අපි සොයලා බලන්න ඕනේ, අපි හරියට කෙරුවාද, වැරදුනාද, වැරදිද දැන් මොනවද කියලා. පශ්චාත් මරණ පරීක්ෂණය දැන් තියන්න වෙලාව ඇවිල්ලා තියෙනවා. අපි මේව කතා කරන්න ඕනේ. අවුරුදු 4 හමාරක කාලය තුල ආණ්ඩුව රටේ නරක් වුණා නම් නරක් වෙන්නේ ප්‍රධානම හේතුව තමයි 19 සංශෝධනය. 19 සංශෝධනය ආවේ නැත්නම් මේ ආණ්ඩුව ඉතාම හොඳ ආණ්ඩුවක්. මේ රටේ ජනතාව අතරේ චෝදනාවක් තිබෙනවා, අගමැතිතුමායි මායි දෙපැත්තට අදිනවා කියලා. මේ දෙපැත්තට අදින තත්වයේ ඇති උනේ 19 සංශෝධනයේ. 18 සංශෝධනයේ රාජාණ්ඩු ක්‍රමයක් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ. ඒක තනිකර ආඥාදායක ක්‍රමයක්. 18 සංශෝධනයේ 18 සංශෝධනය අහෝසි කරන්න තමයි අපි ආණ්ඩුවක් හැදුවේ. 18 සංශෝධනයේ ආණ්ඩුක නිවස්ථාවේ රාජාණ්ඩු ක්‍රමයක්, ඒක ඒකාධිපති ක්‍රමයක්, ඒක ඉතාමත් නුසුදුසුයි. 19 සංශෝධනයේ මේ රටේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති වුණා. එක නායකයෙක් නැතුව ගියා. ජනාධිපතිත් අගමැතිත් දෙපැත්තට අදින ක්‍රමයක් හැදුණා 19 සංශෝධනයේ. ඒකෙන් රටටත් විශාල අලාභයක් සිද්ධ වුණා, ආණ්ඩුවටත් විශාල අලාභයක් සිද්ධ වුණා. මේ රට යහපත් රටක් විදියට ගොඩ ගන්න නම් විශේෂයෙන්ම බොහෝ දේශපාලන විචාරකයන් කතා කරන, මාධ්‍යවල කතා කරන දේට වඩා වෙනස්ව හිතන්නට ඕනේ. 18 සංශෝධනයත් 19 සංශෝධනයත් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ සංශෝධන දෙකම අවලංගු කෙරුවොත් තමයි මේ රටට යහපතක් වෙන්නේ. 18 ඒකාධිපති, 19 අස්ථාවරත්වය. රට අරාජිකයි කියලා මිනිස්සු අපිට කියන්නේ 19 සංශෝධනයෙන් ඇතිවෙච්ච තත්වය. 19 සංශෝධනය ඇති නූනා නම් මේ අවුරුදු 4 හමාර මීට වඩා විශිෂ්ට ජයග්‍රාහී සිව්වසරක්. නිවාස අධිකාරියක් මේ වැඩපිළිවෙලක් මීටත් වඩා කාර්යක්ෂම වේගවත්ම ඉටු කරා. ඒක නිසා අපි පිළිගන්න ඕනේ අපි අතින් වෙලා තියෙන වැරදි මොනවද කියලා. පාර්ලිමේන්තුවේ 225න් 215ක් 19 සංශෝධනයට ඡන්ද දුන්නා. 19 සංශෝධනය හදපු ආණ්ඩුක්‍රම විශාරදයෝ හිතුවේ නැහැ මේ රටට මේ විනාශය සිද්ධ වෙයි කියලා 19 සංශෝධනය. ඒ නිසා අනාගතයේ රට ගොඩ ගන්න නම් පුජ්‍යලයෙන් පිළිබඳව ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රශ්නයක් තියෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ 18 සහ 19 අහෝසි කරපු දවසට මේ රටේ හොඳ පාලනයක් ගෙනියන්න පුළුවන් ජනතාව සතුටු වෙනවා. එතනින් හොඳ ප්‍රතිඵල වෙන්න පුළුවන්.